එතුම අපිට වර්තමාන ඊළඟට අපි කතා කරන තවත්මාත් ්‍රකාාවක් තමයි තයිලන්තෙෙන් අපට තබ ඇත්තු දෙන්නේෙ කම්බලා තියෙනවාඔය මුතුරාජත් එක්කම එනවා කැනී කණ්ඩුල ඒත් එක්කම ඔබතුමාගේ සමේදී ඔබතුමා තායිලන්තෙන් බොහොම විශාල යුද්ධයක් කරල මං එකට ය හමකිවත් කමක්නෑ යුද්යක් කල බතුමාගේනවා තයිරජා කෙන හස්තියා ඊට කලින් අපි මේ කතාවට මුළු ලෝකෙම මුදුන් මල්කඩහා සමානව ම දෙෙක්ම ගරුභූමන්දක් වන්නේේ උතුම් දංශා ධාතුන් වහන්සේ වෙනුවෙන් දළදා මාලිගාවේ ඔබතුමාට අවුරදු විස්සක දියවඩන් නිලමේ තනතුරත් ඒවගේ ම වුරුදු දායක තවත් තමන්ගේ පියතුමන් එක වැඩරීම අෞරදුවිස්සක් ඒ කාලවකවානු අදැකීමම් තියෙනවා නිළම මෙතුමනනි දළදා මාලිගාව සහ තායිලන්තය අතර තියන සහ සම්බන්ධතාවේ මුලින්ම කතාව හට එකතු කර ගම. අපේ හඳුන තායිලන්ත ත්තෙක්ක ලංකාව තියෙන්නේ දීර්ග සම්බන්ධතාවයක්. මේ සම්බධාවය තියනෙ බෞද්ධ සම්බන්ධතාවේ. විශේෂෙන්ම දොළස්වනි සතවශයේ පොරොන්නරුව යුගයේදී. අපේ ලංකාවෙන් උපසම්පදාව ගිනී ලතින තායිලන්තට. ඉතින් වෙනම ලංකා නිකාය කියල හ නිකායකුත් තියනෙන ඒ පන්සල් තවම තියනෝ. තිය අවුරුදු අටසීයක සම්බන්ධතාව ඇ තායිලන්තයෙන් තිබිලා ලංකාවේ මහනුවද යුගයේ වෙනකොට උපසම්පදාව පරිහන්ට පත්වෙලා තිබුණේ. ඔය අවස්ථාවදදි තමයි කීතිස්ශ්‍රී රාජසිංහ රජතුමායි කාලේ එක්දා සක්ෂය පනස්තුනේදී වැලිවිට අසනසන්න සරණංකර සංරාජනායක ස්වාමිින්ද්‍රන් වහන්සේගේ ඉල්ලීම අනුව. සියම් දේශයේ රජකම් කළ අයෝද්‍ය ප්‍රදේශය රජකම් කළ මහා ධර්මික බුරුන්කොත් රජතුමාගේ සහයෝගේ ලබාගෙන ධම්මාරාම විහාරය වැඩි හිටිය පවර උපලි භික්ෂන් වහන්සේ ඇතුළූ භික්‍ෂුන් වහන්සේ කණ්ඩායමක් ලංකාවට එක්දා සත් සිය පනස්තුනේ දිගෙනල්ලා. මේ රටේ උපසම්පදාව ඇති කරලාඒ වගේ උපාලි හාන්දුවන්ගේ සංගරාජාණුවන්ගේ දිල්ලීම උඩ තමයි මාහනුවර යගගේ දරදා පෙරහර පටන් ගත්තේ. මොකද සිව්දේවාලවල පෙරහර තිබුණ. නමුත් ඊට පසේ තමයි කීතිසී රජසිංහ රජ්ජුරෝ රජ්ජුරෝ වෙනම පෙරහර කරඩුව හදලා රජුරන්ගේ හෞු්ඩාව පූජ කරලාද සහරංසිවිගයක් හදලා එක්දාස් හත්සේ හත්තකගනගල මහනුවරකේ දළදා පෙරහරආම්ගකින්. නමුත් නුවරයුගේ පෙහර තිබ විශ් දේවාල ප්‍රානත්්‍යය මහදවාලක නෙක විශෂ් දෙදේවාල්ට විශ්ු නාත කතරගමඒ ප්‍රතිනේ දේවාල් පෙරහඇතු වුණන දළදා පෙරහර. රාසි රජතුමය කාල ප සන්පධයන් පස තමයි රම්භ කෙරුවේ තින් එදා පටන් අවුධයන් ප්‍ර සම්පදාව ක ෙනළලත් අවුරදු දෙසිය හැත්තාවක් වෙනවා ඉතිං ඒ සම්බන්ධය උඩ තමයි අපි තායිලන්තෙන් මම එක්දාස්ථම සය අසූ පහේ පත්වුණට පස්සේ අපි ඉල්ලීමක් කරා මේ ඇතෙක් මේ ලංකාවට් ලබා දෙන්න කියලා ඒ ඉල්ලීමම අනුව තමයි එක්දාස්ථම සය අසුව හයේ ඔය තායි ඇතා ලංකාවට්ගේන්නේ ඉතිං ඒකාල මාහනයකාරු දෙනම සිරිමල්ලත්ති නය ආනන්ද මානය කාන්ු මල්ලතු පර්ශ්වත් පලිපානසී චන්දනන්ද මාහනය කාන්ුරුත් අපි මමත් එකතුවෙලා තම විල්ලිම් කරලා තායිලන්තය රජයේ හෙටූ රජතුව බුර බූමිපොල් රජතුව පොරොන්දවෙලා තායිලන්තෙන් අපි ඔය ඇත මාලිකවට බාල දෙෙන්. නමුත් ප්‍රශ්නයක් ඇතිවුණ ඔය අතා ගේන්න ගිහිල්ල. ඔබතුමාගේ චායාරෝප අතර මට ලබෙච්ච චායරෝප කීපයක් තියෙනවා ඒවගේ තියෙනවා මේ රජ පවුලයාය මේ තායඇතත්ක තියෙන සම්බන්ධතාව ඒවගේම මේ කලකදි දකින්න හම්බෙන නිලමවරු තුන් දෙනෙක් තායිරජත්ත එක් ඉන්නවා ඒවගේම තායිරජට ඔබතුමා ඔය හිතපු දේ ලක්ෂණත් එක් වවෙන්න තින ලංකාවට ගේ නඇත උබතුමාගේ කාලෙ තමයි තායිරජට කරුකුත් බඳන්නේ මේටිකත් අපි ප්‍රේක්ෂකයන්ට නිපලෝබව කියු ලෙතුවාම අප හඳදුුන්නේ තායිත්තා මාලිකාවට ගේ අවස්ථාව දී සිරිමල්ලත්්‍යයාානන්න්නම අනාක හන්සුේ පලිපන්නය හන්ඳුත් සම්බන්ධ වනාා. එවගේ තායිරන් තානාපත්තුමත්තාව. එවගේ අපේ හිටපු දීවරනීම කෙනෙක් වන H් පි පු්‍රාවන දීවර්ණනිතුවා. එතකොට මගේ පියාආචාර් නිසං විජරත්න දීවර්ණිතුවා සා මම දිීවර්ණිමුිතුර තුන්දනෙක් එකට ත්‍රපාග වූලා පින්තුරයක් හරිතියෙන්නේ මහිතනේ අපි ඉතිහාසටම තායතා පූජ කරන අවස්ථාවදී. ඒවගේ තායතා පූජ කරට පස්සේ අපි මහමලිය පින්තුරයක් ගත්තා රාජ ඇතයි ඒකාල හිටිය ජය රාජය මාලිකා අලි පන්තිත්ත එක්ක එක මහිතනේ දකුණු ප්‍ර්‍යහල වම් පඇත්තෙ කොනේ ඉන්නවා තායියතා පොඩියට ඒවගේ දල්දා මාලිකාාවට එක් දශනමසි අස්සු නමේ ආවා දැන්ගන්න රජතුමාගේ පලවන බ රාව ස්ුවන්සවාලි දේවිය සහ රජතුමාගේ දුව පොඩි කුමාරිකාව ඇවිල්ලව තායතා එක්ක වහල්කඩෙදී මම පලතුරු දෙනවා කණ්ඩ ඉති එකකත් මහිතන පින්තුර ඇත්තින ඇතාගේ හොඩ වෙලයි දල දෙකයි එක වැටලති න පොඩියට තායතාට කවනව මහවාහල්කඩදී. ඒවගේම එක්දාස්ටමසය අනුතුනේ ලංකාවටවා දැන්ගන්න රජතුමා ආ අපෙලාවේ මාලිගාවිදිීත් මංව ඇත රජතුමාට පෙන්නලා රජතුමා පඩතුරුහෙමදීලා ඒ වගේම අස්කිරේ මහනාය කරහදුුරොත් බැහැද කළ රජතුමත් යියම් කරේතුමගේ පියාන මේ ඇතා දුන්නේ ඉතින් ඒ වගේ තායි ඇතා මං පෙරහැරවල්ට වෙසක්කාලේ මේ ඇතා මැදවැටෙන් පු පටන් ගත්තා. ඉතින් වෙසක් කාල තමයි මැද වැට නිස්වෝ මද වැටනු වෙසක් කාල වෙක් පරහරකට ස්සල් වටනාම වෙසක් පොසොන් ඇසලවල් පෙරහටත් සමාර අවස්ථාවට ගණ්ඩ බැරිවෙනවා. ඉතින් කොහුමරි පලවෙිනිසරරි බඳ වැටලා මට වෙසක් පෙරහරත්ද පොසුනුත් බෑ පසල මංගලටත් ගණඩ ැරවුණ පසේ අස්කිරි මාණනා කාන්දුරුකිව නිලමතුමා මයි අන්ගනේ මහමන ්‍යහාරාධපති බදුහන් හාදුර ඇඩිතැන් අපි මයි අංගෙන පෙරහැරතායතාගේ ස්්‍රෝම කරණෝපතිමු කියලා. පස්සේත් මයින්ගෙනනි පෙරහැරිී තමයි තායියට ඉස්සලම තන්සිවිකයේ බැදලා යගනි පෙහරග. වස තකයි නිතරම අයගෙන පෙරහර ගිය මීටවස මාරික පෙරහරලටත් ම පුදමදියට අමාරුවෙන් මෙ ඇතා පෙහල්ට කල්තිසල සනිප කරගන්න උත්සාහ කර. ය අවස්ථාවල්ද කුබල් පෙරහරවල කේ සහභාගන වගේම කාතිය පංගල පෙහර රන්සගේ පැඳල තිනො. ඒ වගේම ඇසල මංගල්ලෙත්මන් දෙදාසකේ දෙදා හතර ඇත්තාගේ කරණඩුව බැන්ද. ඇදලම පෙහර අරංගිය. ති හිතන පින්තුරත්තියන ර්තක කරඩු බැඳලා වහල්කර්දි අපි ග පෙරහැරිවල්ලා ගෙවදින් දෙනකොට ගත්ත පින්තුරක් ඇතැයි මමයි ආලිකාාවේ විධානවරු ඒ කාරිකෝරාලි කාරිමානල නිළවතුමනි මේ ඇතැම්බිට බොහෝ දෙනෙක් මේ තායිරාජ ඇතාව දකින්නන්නේ ඔබතුම කිව වගේ මද සමයත එක්ක මේ ඇත්තටම මේ සතා ගොඩක් දරුණු සැරපරුස සතෙක් ඔබතුමා දැක්නේ අපි හුනේ දරයි ඇතාව මාර්තක අවරුත් ගහනමයක් නිල්නිවා සේ හැදුනේ ඉතින් දිිගන් දර්ුවයෙක් වගේ පොඩිකාලගේය තුළට එනවා කෑම් මේසේ එනවා කිරිබත් කනවා ස්තෝපය පුටුවයට පයිංගානවා ඒවාගේ බාපහම යනක මොහරි කන්න දුනත්තන කුෂ්‍යය පත්ති දොරල්ලඟටඇවිල් හරි න්නවානික දර්ුවයෙක් වගේ හැදුුුණේ. ඉතිං මට සිද්ධිය ඇත්වයනකොට ත් තායි අතා ගැන කතාාවුණා එකක විරජන වන සංවිධානය විසින් මේ ගිනිය මට එතකොට වේදනාවක් ඇත්වන මොකද හරියට මාත්‍යක කැහරචි දරුවෙක් බලින් අරංගන්න ගැනකොට ඒ දෙමහොපියන්ට ඇතිවෙන වේදනාව මට ඇති වනෑ වෙලා ොකද මම තමයි ඇතා ගෙනාවේ මම තමයි ඇතා හැදේ අවුරුද්ධානමයක් ඉතින් නිලනිවාසේ මගේ දරුත්තක් හැදුුණු සතෙක් ඉතින් පවුලි සාමාජිකේ ඉතින් ඒ පවුලි සාමාජික්‍යාව මේ රාජනෝන සංවිධාන වලට ඕන ඕන විදිහයට මේ අරංගන්න ගිය හාම එක වේදනාක් කැත්තුුණ අනිතක දැන් මේ මම අවරුත් දහනමක්කව ඇතා බලාගත්තා. ඉටවස දැන් ඉන්න දිියවලින් බාර දැගේ ත ඉන්න ොදැන් අ උත්තිිසතක් නොත් මේ අවුදු චිසතම ව ඇතා ඉන්නවාද මැරිලද මොනවත් සංවිධානය ඇවිල්ල බැලිුවෙන යිලන්ත වුනත් ඒ රජවරුන්ට ම ඉව සත පෙන්වේ තාන අපපතිවරුුණත් ඇල්ලා ඉඳලලා ටල තම මංආපවා මරංගිල පෙන්න ලතියෙන්නේ ඒ හතා ඉල් නිවාසිදී ඉතින් මේ මේ රාජනෝන සංවිධාද වලට ඕන නිසා තමයි මේ සිද්ධිය ඇතිකරලා තායිලන්තය අපි අතර තින බෞද්ධ සබන්ධතාවත් වෙන අනිතක බුදුන්ට පූජකරපු දෙයක් තලදා හාන්දුරන්ට තයි බෞද්ධ කවදාවත් මේ එක ගඩ කැමතිනෑ මේක පූජ කල්ල තියන්නේෙ දළදා හාදුරන්ට. කොන්දේසිී නැතුව පූජ කරල තියන්නේ කොන්දෙසි ඇතිතුවන මේ ඉති එහෙම කොන්දෙසි දාහන්න්න එන්නෙත් න එජියෝහිතර ඇති මේ තායා අබෞද්ධෝ කියලා එය බෞද්ධරටවල් එකේ සෙල්ලන්න ඇති හැකි. නමුත් බෞද්ධ රටක් බෞද්ධර රජෙක්කින් රටක් සංරාජහාන්දු්‍ර කෙනෙක්කන්න රටක් උපසම්පදාවගෙනාව රටක් අවුරුදු අටසීයක් උපසම්පදාව නිසා අපි අාත්‍ර තියන සම්බන්ධ රටක් සම්බන්ධය විනාස් කරන්න බෑ අනිතක තායි තමයි තායිලන්තයෙන් උපම්පදාවට පස්සේ අපිට හම්ෙච්චි ලොකුම තෑක්් දලදා හාන්දුුරට පූජ කරේ. හල්දාමාිකකාව මේ දළදා හාන්දුරන්ට පූජ කල තියන්නේ. ඉතින් තයි බෞද්ධ කවදාවත් දළදාවන්සට පූජකරපු වස්සුවක් පලෙන් ගණ්ඩයන්න රාජනෝන ආතනොට ඕනෑ ඕන විදියට. ොද අපි මේ අත්ත හොඳට බලාගත්තා පැරද්දක් කියයන් ප හඳුන්නේ සතකොට සලකන්න කියල ඔක අපි හොඳට සත්ව කරනාව ගැෙන දන්න. ියතුන් ගැන හොඳට දන්නවා ඒ සත්තු බලාගත්තා අපි හොඳට දන්නවා ඉතින් ඒනිසා මේ මමදන්නවා මේ මං මාලිකවෙන් අයිං වුණත් පසු යිද්‍ය දෙපාර්මේන්ත්‍රවේ අසක තංගොල්ල මහචාර්වරයගේ අටත මේ අලි හිටපු නිසා මන්දන්නවා එතුමා මේ ගැන හොඳ අවධානය මේ සත්තු බලාගන්නවා ඒනිසා මට ඒක ගැන විශ්වාසයක් තිබුණ ඒනිස මයින කතා කර ඔබතුමා රාජ්‍ය නොවන සංවිධානවලට හා වෙනත් ලෝකන පරිසර සංවිධානවට පහුගේ දවස්සවල දරුණු ප්‍රහාරයක් කල්ල කරනවා මේ දුන්න දේවා ලායි ගිනිියන්න ලෑස්තුවෙන් නිපා කියල එක සදාචාර් විරෝධී ක්‍රියාව කියලා. මේ නිළමිතුමනි අපිට දීපුදයක් අපිට පරිසංගරන්න බැරිනම් වෙන කවුරුහරි ගන්න කොට එහම ගන්න පුළුවන් හැකියාවත්තිේන ොකක්ද මේ අලියත්තු වැඩ පිලවල මොද නිලමතු. පරිත්‍යයාගයක්න රටකට දෙන පරිත්‍යගේ නති මෙම ප වෙන රජයකට දෙෙනවගේ නෙමේ නා දුන්න බෞද්ධ සිද්ධස්ථානයකට න්න පූජා කිරීම එතකොට පූජ කරපු දෙයක් කාය ගන්න පුළුවන්ද ඉරහන්ද පෞතිනාත්තාක්කා ලෙතෙන තියනවා රජයකට උනත් එකරන්න බෑන බුදුන් සඳදය සගුන් සත්ව තියෙන ඉතිං එක නිසා එක ගිහියන්ට අයිතියක් නෑ ඉතින් ගීියන්ගේ අයිතියේ ඒවා ආරක්ෂා කරන ඒව ලෙන් ගන්න ගියොත්වෙන්නන්නේ එන්ජීෝතතිය මොනවුනත් මේකටේ බෞද්ධ නතාව නැ හිටියොත්ත ඇජයට දන්න්න වෙනවා. එනිසා තායිලන්තය අපි ඇද තින බෞද්ධ සම්බන්ධතාවය කට නෙකරන්න බෑ. සනිතක සත්ව කන්නාව ගැන අපි හොඳට දන්නවා. එනිසා මම කියන මුතුගේ ප්‍රශ්ටවනේ මේ ගන ටික රජේතාව අවධාන යොම කරන්න තිබුණ. කරේ හහාන්දරුත් මේකන උන්දවෙලා එක්ක හාදුරන්ට මේක බලාගන්න බැයිනක් දෙඩ තිබුණ රජේයට මේ බරදුන් ආයතනටම මේ බලාගණඩ බෑ මේ කරුණා කල බෙහෙත් කරල මේ සතා අරක්ෂා කරල දෙඩකල්. යන්න ඔතනයි වෙච්චි වැරක එන්ජවාඇතන උළුපල ගත්ක කරල තවඩින්ෙන් ධාතයන්තරෝ රටවල් දෙක්කත්‍රතින අවුරුදු දාස්කනක තින බෞද්ධ සම්බන්ධාව ඇත් විනාස කරන්න මේ අය උත්සාහ කෙරුවා නමුත් වැරදුනාා. ඒසා මඟින්වාම ඉදිරියට ත් මේක පාඩමඟ කරගන මේ ඉන්න සියල්ලම කියීලා ඇතුම් පමණක් නෙමේ වනජීවය එක වන සතුන් ගැනත් අවධානයක් කොමු කරලා රජයත් මේ ගැන අවධානයක් කොම කරලා මේ සතුන් ආරක්ෂා කරන්න ඒවාගේ මේ උන්ගේ ලෙඩ රෝගෝල්ට බෙත් කරන්න ඒ පහසුගන් නැත්තන් ඒ පහසුගන් ලංකාවේ ඇති කරන්න එතකොට ප්‍රස් ඇතිවෙන් නෑන අපේ හඳුන් එතකො දැන් අලි ඉන්වා දස්කන සංචාරෙක වේ ෙන පින්නවල සත්තු බලන් එක්කෝ රෝහලක් පින්නවල ඇති කරන්න ලබක් කන වෙනම අසනීප සත්ව ඉන්නවනන් ඒ සත්තුන්ට ඉන්න තනක් කද ඇති කරන්න ඒන සත් රෝහලක් පමණක් නෙමේඒ සතුන් අධීක්ෂණය කරන්න. එ ඒ තැන නවත් අගන්න වෙන සත්ව රෝහලක් එකන සතුන් ඒ රෝහට ඇතුල් කරලා බලාගන්න පුළුවන් තැන. එතකොට අනුගානය රෝගිව ඉන්නවන අලියතුන්. එෙලිම සත්ව රෝහලට ගෙනල්ලා එතන තියාගන්න පුළුවන් ය පසුුවයිද පාසුකන් තියනවා රජය අවධානය තියෙනවා ඉතින් මෙවා එතකොට මේ මේක මහ ලෝක පිනක් අනිතක මේවට ජාතින්තට සංවිධානය න්න උදව කරන්නාගන්න ලෝක බැංකෝ කිව්වොත් මේ වනජම එක ඇයටතේ මෙට උදව් කරඩ අපිට සත්ත් රෝහලකට මේ බේත්විසින් අර්වමවා ගණ්ඩ උදව කරන්නක කරන්නවා. ඉතින් ඒ ඒවා කරන්න පුළුවන් වෙලාතියනෙ මෙවා ගැන උනන්දුවක් නැතිය නන්නේ මෙවා ගැන උනන්දුවක්නෑ රජය උනත් කිසි කෙනකුට මේ ගැන උනංගුවන්න සතෙක ගැන දන්නේ නෑ සත්ව කරුණාවක් නෑ අනිතක මේ චාරිත්‍රය සංස්කෘතියක් අපි රකිින් ඕනෑ. මේ අලියතුන් වනත් අපි ආරක්ෂා කරන්න ඕන්න. එක්කෝ ර මේ පුද්ගලික ආයතනවලට මේ අලියතුන් දෙන්න ඇත්තං. පෙරහැරවල් කරන්න. හරි රජයේ බාරව හරි මේ පෙරහැර මංගල්වල් කරන්න. හොහො කල ප ලි හ මේ පරහරල්ලට වන්න වැඩ පි ල දන්න පැප පේහග මොකද බුද්ධ සහසනය ආරක්ෂා රීම පෝෂණය කිරීම රජය වගකීමක් එතකොට මේ සත්තු ආරක්ෂා කිරීමත් රජය වගකීම ඉතින් ඒ වගකීම මස්ට කරන්නන කිසිගෙනකොට මේ ගැන ඕමනාවක් නෑ උනන්දුවක් නෑ ඒ ගැන දන්නආයකෙන් අවවාධයක් උපද ගන්න නෑ ඉති ඕකතාව ලා න මූලිකදේ මොකද ඒගුලන්ටේ මේ ඔලුවෙතියන දේශපාලන සත්වකරුණාව නෙම ඉන්න ඉතින් අලුවට අවධානය කොමකරද එලට වෙලාවක්නෑ ඔන්න ඕෝකයි වෙලා තියන් නිසා මම කියන්නේ මේ ගැන සියල්ලකම අවධානය යොමු කරලා දැන්වත්. මේ සත්ව රෝහලක් වෙනම රජයේ පින්නවලළඟ වෙනම ඉඩමක වෙනම සත්ව රෝහලක් ඇති කරලා ඒ සියලුම පහසුකම්. ජා්‍යන්ත්‍රෝ ගන්නන හැටි පහිතන්නය අපේ මහාචාරය දොස්ත්‍ර සුමිත් පිපිටිය ඇත්තුම හිටපු පනජීව අධ්‍යක්ෂකතුම ඇතුමා අලිගැන පර්දේෂණය කරනවා එතුමා ලෝකබැංකුවේ හිටපු. පරිසරආනේ ලොක්කා එතුමා කිවනන් එතුමා උපදෙස්දේ ලෝකබැන්කව හර මේ පහසු කොහොද අපි ගන්න කියලා. ඉතින් එහෙම අරගන්න රජ උනන්දුවෙඩ කියලා මම එල්ලීමක් කරනවා. දළදා මාලිගාව සහ ලන්ත අත්‍රතියන ලකු සම්බන්ධතාාවයක් එයනු අපේ නිලමතුමා දළදා මාලිකාවට අවශයයි කළ තායිල්ලන්තය රජතුමාට යෝජනා කරන ඇතක්. ඔබතුමා ඒවෙලා මොවද ෝේ කොහොද ලංකාවට. ඒදීම කරනම ලිපිය සඳහන් කරා ඇතාගේ රංසිගේ මඳන්න පිට කෙරින්තියෙන් ඕන.ඒවගේම දළ දෙකත පැත්තට යන්න වෙනවා අමගදර දළකොපුදාන් නිසා. එවගේ ඇතා හිස උත්සාගෙන ගාම්බීරත්ව තියෙන ඇතෙක් වෙන් ඕන කියනෙතම එහට දැන්වේ ඉතිං සාමාන්‍යෙන් ඒ රටලොල්ට ගිහිල්ලා ය අත්තු තෝරල තම අරං එන්නේ නමුත්තා අයතා තෝරන් අපිට අවස්ථාවක් යන්න්න වෙලාවක් තිබන්න මේ ඉති නමුත් එහෙ මේ අතාගේ විස්තර අනුව තෝරලා අපට දැන්ුව මේ ඇතා තෝරලතින මේ එක ලංකවට එවන් ඉතිං එවන්ඩගි වෙලාවේ එවන්න ක්‍රමයක් නෑ මේක ගුවන් මගින් ගේෙන් ලනේ පස්සේ එමරිකන් තානපත්තු ලංකාවෙන්න මල මාලිකාවට අපපුහම ම ඉල්ලීම කර ඇතුමගෙන් යිත සම එරිකා විශෂය සබන්ධක අන්තිබුණනා මොකද වетනම් යුද්ධෙන් පස්සෙ ඉති මම ඉල්ලීමම කරපම එතුමකිවා තායිලන්තයෙන් අපි එක ගෙන්නල දෙන්න නමුත් ගුවන්්‍යාන අවසර් පතක් අපට ලබා දෙන්න ලංකාවෙන් කියලා. පස්සේ එතුමායික ලිවඇවෙල තිබුණා පස්සේ ජයා ජයාවදන ජනතපපුත්තු මතම ගුවන්සේවා මත හරි බාර හිට. ිකට අපල ම ලියුම පෙන්ල තුමට මතක් කරපමේ තුමයි ලමම අවසර දීලා අවසර ලබාද පසේ ලියම ති බිල පිස මරකින්තහනපපුත්තුමට දන්න හම පාස්කොම යොදලා මමත් පස්සේ තමයි දන්නේ මේ අවසරේගත්තේ ඇමරිකන් යුද්ධ ගුවන්ඥානය කකිලි යුද්ධ ගුවන්යාායක තම මේ අතයගෙන්. එනිසා එකවටම ලංකාවටම අත ගෙනාව අවසර පතරනු මංගෝක දැනගන. මක බයෝන ක දැඟක ප්‍රශ්න දනොත් මේ රජේ පකකිකුදගේ අවසර න්න න ද ජන පුත්ම අවසරේ අරන්තින තම ගුවන් මේ එකකට දීලතින්. මම කෝකට සේකකාල මගේ පිය හිට පුද වාදීමේ රජය අඇතිවරේ ධි කරන ම පියාව රංගිය ගුවන්තුට පොට කද බුණ හරි ප්‍රශ්නයක් වුණොත් රජය පැත්තෙන් ඕනෙහිද. එමෙරිකන් තාාන පපුත්තුමත් තාව. තායිලන්ත තාාන පුත්තුමත් තාව ගුවන්තටට ඇයිල මේ ගුවන්්‍යානේ මේ අතා බස්සලා බාගෙන් අයගන්න පිට වුණ අපි තිබ්බෙෙනෑ විජාට යවා පෞදා මේ පශ්නයක් ඇතිවුණන මොකද යුද්ධයන කාණය Lටට දෙම මන්ත්‍රටුව අදින්න පටන්ගත්තා ඇමෙරිකන්න යුද්ධන මේ වයිකවන් යාන ලංකාවටාව මේ මුණ යුද්ධබඩුබෑවද වාකල මහ චලය පස මේ කව සේ දුන්න කියලා ල ො ජන පොත්තු ළග විශ්‍ර නවාත්. මැනදවල හත්ත මට කතා කළ නධපති ලකම් ලමතු කොහමද මේ වැඩිය කෙරුවේ කෞව්ද අවසල දුන්න ක්කොම විස්තර ඔවවා මේ මංකෝය ජනාධපොත්තුමා දුන්න කියලා. කො ඉතින් කොහොමද කෝ ලිකි මංකොමල්ලග තින විස්තර කියලා පස්ස මන්ගේ පිටපත එඇතුමට බාර දුන්න. ඒෙන් එහෙමවන එහෙමයි තායිලන්තය ඇතා එක්දස්නමස අසූ හය පෙපරවාර විසිහතරෙන්ද තමයි ලංකවට් ගෙනාව නල්ලා විස පස්වනිද. උදේවරුවේ මාරිිගාවටික නවත් අයිලන් තානාපත්තුවත්තා. සිරිමල්වත්්‍ය ආනන්ද මහනායක හන්දරුවෝ. එවගේ පලිපාන ස්්‍රී අන්දනන්ද මහනාය හන්දරුව. නිළමතුමනි මේ පෙරහැර සංස්කෘතිය එදා රජකාලින්දල මාපු එකක්නෙ එම පෙරහර දැන් අද වර්තමානය සත්ව හිංසාාව කියයා ගන්න කණ්ඩායම් කිහිපයක්කිින්වා. එක්කෝ සමාජජාලා මාධ්‍යජාලාවල හෝ. ඒගේ පිරිස් නිසා සහර ප්‍රශ්න උඩට එෙනවා එක පැත්කින් හොඳ පැත්තකුත් තියෙන හැයි නරක පැත්කුත් තිේරු නමුත් නිල මෙතුමනි රාජ්‍යන වන සංවිධහන අපේ සංස්කෘතියට මේ හැම පැත්තකීම පහර දෙෙන ඔබතුමාගේ කාලේ බ දැන් මයිකාලවටමං ඉඩදුන්නන්නේ නෑ ඔබතුමායි කාලෙ කොහොමද ක්‍රාම අදිින් ඒ අයට ක්‍රියමොකද රජනව අනනා අය ජීවත් වෙන්නේ විදේශ මුදල් රාජන වන මුදල් වලින් මේ රටේ සංස්කෘතිය සහ සාර ධර්ම සිරිත්ිරි චාරිත්‍රලට පාරගන්න නෑ අය පුරුදවෙලයින්නේ එ නිසා ලෝකයේ ඩංවල් වලින් බඳ කොේ හිටිය තලි ඇතක් ංවල් වලින් බඳන්නතව නිකං ඉන්නවද ලනුලින් බැඳල නෑන පිට රටවල් වල සත්තුද්‍යාන වල අලි නැති සත්තුද්‍යානයක්යන් පිටරට එමරි කාවේ වුණත් එංගලන්තය වනත් කොහේ වනත් ජපානය වනත් ඒ සත්තු බැඳල ඉන්නේ දංවැල්වලින්. අප්‍රිකාවය වුණා. එතට ඒ ඒ සත්තුූ ඩංවවැල්වලින් තමයි මද කාල්ට කිපුුණාම හදුන්නේ බැඳල තියන්න ඕනේ මොකද මද වැට්නාම ඒ සතා මානසිකව දන්නනය මොනවාද කරන්නේ කියලා. ඉතින් ඒ කාලෙට ඒ මද වැට්නාම ඕන තැනක යාලු සතා දංවල්ලින් බැඳල තියන්න ඕේ නමුත්ඒේ සතා දංවවැල්ව වලින් බැඳ කියලලා හිදියද කර නිනෑනාදුන්නේ දිය වනත් දංවල්ලුලින් ඒ සත්තු බැදල ඉන්නවා. අප්‍රිකාය වනත් හීලා ඇත්තුූ අලි අත්තු දංවලුලින් බැදලන්න ජාතින්තර සත් උද්‍යාන වලත්තේ මයි ඕනතන ීලා බලන්න දංවලක් නැති අලින්න අද කියලා නිකං අලි හෙළදාල ඉන්න බෑනාදුන්න පින්නල වගේ පුදු කරන්න පුළුව හෙළ දාලා මොකරන්න පුළුවන්. නමුත් අලියෙක් මද වැත්නකාලෙකට හිීලා ලිය ක ේලාදා ඉන්න බෑන්. දත්ම කාලෙක ියේලද තියන්න්න බෑ මොකද කම්බුල් තෙමිච්චාමේ ඇත දන්න ඇතා මොනවද කරන්න කියලා. එනිසා ැ කැලෙන්න සති එක්කුණත් මද මදකාලෙට ඒ ඇත පිස්වුවෙන් වගේ ඉන්න හු නිතිම ලිගෙන හොඳ අදිනයක් කරෙන් නොන මේවා ගෙන නොද නොත කට සත්වග කරුණාව ගැන ජාතියන්තවෝ යයා කතක නදඇංගලන්ති දැක්කන රජ්ටන්ගුසේ අස්පෝ කීදහ පාවිච්චි කර අස්පකරත්තය බැඳග නරංගිය ඒ සත්ව කරනවා නේ දස්යෝ රේස්සල්ට. අඇ ඔබ මේ අසය කකුල කට නොත් වැඩි ති ලදානවා. ඉදි වා සත්ප කරුණාවනේද ඒ සතුන් ගැන අවධානය කොමෙන්න්නද මේ අයි මේ සංස්කෘතිය දරදා පරහර අලියත්තු කරන විතර කෝධානයමු කරන්න ඉතිං ඒ කර මේ සංස්කෘතිය මේකරක නොන දැන්ගලතුත් සස්කෘතියක් කින්දන්නේ අස්පෝ ගිනියන්නේ රස්ප කරත්තයි ඒ ඔක්කොම මේ සංස්කෘතියන්නේ කොළු රකින් ඉති ඒ කර වා හිති අපිත් කරන්න පැ අප සංස්කෘතියක් රකින්න ඉතින් අපේ චාරිත්‍රය තින පෙරහැරඒ චාරිත්‍රව අපේ ඔන්නනි සස්කෘතිේ ගල්වඩුව කැටැංගල හිටන් කොටලතිනවාන එක අම්රදු පයුගීන්දල. මේ විත්‍රනෙම ඉන්දියාව කොටලතින තායිලන්ත කොටලදයනවා දි මේ චිත්‍රෝල ඇදල තින පැරණි චිත්‍රෝල ඉති මේ එක බුදුහන්නය කාල ඉඳලලා එන්න චාරිත්‍රයක් ඒ කාලේ සෑම රජවාහසලෝලා අලි හිටිය. අලියත්තුහිටයා වලවල අලියත්තු හිටයා ඒ වලවල අලියත්තු හදුනේ එකළු පරම්පරය මේ සතු බලාගත්තා. මොකද ඉගොලන්ට මේ අලියත් හිටය ඉඩන් තිබන මෙවා නඩතු කරන්න පුළුවන්කපතිම හැකයා තිබා. දැන්කාලේ මේක මේ වෙළද ව්‍යාපාරක් විශච්චි නිසා තමයි මේක සම්පූර්ණය මේ විනාස මුකකට ඇද වැත්ම. දෙක අලි බරාත්්කාරෙන් කැලෙෙන් අල්ලගන. හොර අල්ලගන මේක ව්‍යාපාරයක් කරන්න ගියකින් තමයි ඒ රාජ්‍ය ඕන සංවිධාන වලට මේ අය දොරවල් බියුත්ත කරල දුන්නේ ඒෙන් තමයි මේ ප්‍රශ්ටය මූලික වග කියන්න ඕනේ ඒ අයතම මේට වග කියන්න ඕනේ මේ එකක විනාසකර ඒ අය ඉති ඒ නිසා දැන්වත් මේ ගැන සියල්ලම අවධානය ොමු කරලා රජයත් අවධානය ොමු කරල්ලා එ සිද්ධස්ථානවල භාරකාරීග තමන්ගේ යුතුකමක් චංචලාහා නිශ්චල දේපල බලාගන්න එක සා තමයි අටතේ ඉන්නවනම් සතෙක් ඒකසේ හරියාකාරව හරිට බලන්න ඕනේ තමන්ත බලාගරන්න බැයිනම් කරුණා කරලක රජයට දැනුවත් කරලා රජය හර හරා අපිට තියන වත්කමක් අපි නැති කරගන්න නරකයි. නිසා මේ මුතුූගේ රාජගේ සිද්ධියෙන්. අපි දැන්වත් පාඩමක් ඉගෙනගම්මු අනිත්ක මීට පස්සේ මේ රටේ ඥාගමික වැඩලට සංස්ෘතියට මේ රටේ එජවාත නොලට ඇගිලි ගහන්ඩනම් මේ රටේ බෞද්ධ ජනතාව ඉඩ දෙන්නෙත් නෑ ඒ විුද් ම හිට පුදියවරන්නේ හැට ැගී. ම අභියෝගොලට ම බයන. එනිසා ඕන අබියෝග ඇෙන්ජියෝල්ට එෙන්ඩෙකන්ඩ ඒරටේ බුද්ධාසනය විනාසරන වැඩකට ඒගොල් අංගිලි හන්්ඩාවෝොත් ඒ ආතර වලට විරුද්ධව අපි මේ රටේ නග හිටනෝ. බද ්‍යවස්ථාවෙන් බුද්ධාහගම ආරක්ෂාකකිරීම පෝෂණිකීම රජය වගකීමක් ස රජය යුතුක මත්ති නො මේ එන්ජිය ආයතන ොවාද කරන්නේ කොහෙන්ද මේ යට සල්ලියෙන්නේ කෞද මෙව්වාගේ ක්‍රියා කරන්නේ එනිසා ඒවා ගැනත් ආදායම්. හාම රික්ෂා කරం ජ ඉල් මක් කරන.